අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්න SL construction YouTube channel එකෙන් ගේන මේ වීඩියෝ එකටත් මේ වීඩියෝ එක මම කතා කරන්නේ හවුස් ප්ලෑන් එකක් මේ ඉඩම පර්චස් 6ක ඉඩමක් අප බලමු මේ වීඩියෝ එකෙන් ඒ පර්චස් 6 ඉඩමට යනපු මෙන්න මේ හවුස් ප්ලෑන් එකේ කොහොමද අපි ඩිසයින් එක කරේ ඒ වගේම වාස්තු විද්‍යාව කොහොමද යොදාගත්තේ කියලා මේ නිවස ඩිසයින් කරනකොට මේ වගේ ඉඩමක් ගත්තාම අපිට ගේට් එක ප්ලේස් කරන්න තැන විශේෂයෙන් වැදගත් වෙනවා මොකද පොඩි ඉඩමක් හින්දා ඒ ගේට් එක ළඟම තමයි අපිට ගැරේජ් එක ප්ලේස් කරගන්න පුළුවන් වෙන්නේ. හින්දා වාස්තු විද්‍යාවේදී ගේට් එක ගැන ලොකුවට කතා වෙන්නේ. නමුත් ගැරේජ් එක එහෙම නැත්නම් අශ්ව රථ ගාල ගැන ඒ කාලේ කතා වුණා. දැන් ඉතින් අපි ඒක ගැරේජ් එක විදිහට තමයි පාවිච්චි කරන්නේ. මේ වගේ ඉඩමක් ගත්තාම ගැරේජ් එක ප්ලේස් කරන්න හොඳම දිශාව තමයි වයඹ දිශාව. මොකද අපිට වෙන පැති වලට ගැරේජ් එකක් ප්ලේස් කරන්න බෑ. මේ පැත්ත උතුර, මේ පැත්ත වයඹ, මේ පැත්ත ඊසාන. එතකොට අපිට ගැරේජ් එක ප්ලේස් කරන්න පුළුවන් හොඳම දිශාව තමයි වයඹ දිශාව. ඒකින්ද අනිවාර්යෙන් අපි ගේට් එක මෙන්න මෙතෙන්ට ගන්න ඕනේ. මේ තියෙන්නේ ඉඩම. මෙතනින් මෙහෙම උතුර, මේ පැත්ත ඊසාන, මේ පැත්ත වයඹ. එතකොට වයඹ දිශාවට තමයි මේ නිවසේ ගේට් එක ප්ලේස් කරලා තියෙන්නේ. එතකොට අපිට ලේසියෙන්ම මෙන්න මෙතන මේ නිවසේ ගැරේජ් එක ප්ලේස් කරගන්න පුළුවන්. හරි, මේ තියෙන්නේ මේ නිවසේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ ප්ලෑන් එක. ඒක වර්ග අඩි 972ක් තියෙනවා. මෙන්න මෙතන කාපෝච් එක තියෙනවා. කියන්නේ මෙන්න මෙහෙම තමයි මේ නිවසේ පාර යන්නේ. එතනින් මෙතන මෙහෙම ගැරේජ් එක. ගැරේජ් එක කියන්නේ කාපෝච් එක. එතනින් මෙන්න මෙතන ලිවින් ඒරියා එක තියේ. මෙන්න මෙතන එළියෙන් ප්ලේස් කරලා තියෙනවා පූජා කාමරය. ඒක අපි වෙනම බලමු කොහොමද ඒක එතනට ප්ලේස් කරේ කියලා. මෙතන ලිවින් ඒරියා එක. ලිවින් ඒරියා එකෙන් මෙහෙම යනකොට මෙතන මේ පැත්ත දකුණු පැත්තේ මෙතන බෙඩ්රූම් එකක් තියේ. ඒ බෙඩ්රූම් එකත් එක්කම තමයි මෙතන ඩයිනින් රූම් එක ප්ලේස් කරලා තියෙන්නේ. ඩයිනින් රූම් එකත් එක්ක මෙතන කිචන් එක ප්ලේස් කරලා තියෙනවා. මෙතන බෙඩ්රූම් එකක් තියෙයි. මෙතන බාත්รูම් එක තියෙනවා. මෙතනින් පඩිපෙළ උඩට යනවා. මේ නිවස ගත්තහම මං කෝවා හීනි දිග ඉඩමක් තියෙන්නේ කියලා. එතකොට අපිට මේ පැත්තටයි මේ පැත්තටයි ජනෙල් දාන්න බෑ. මේක සම්පූර්ණයෙන්ම බ්ලයින්ඩ් වෝල් එකක් විදිහට තියෙන්නේ. ඒකින්ද මං කරපු දේ තමයි මෙන්න මෙතනින් මේ විදිහට ඇතුළට මෙන්න මෙහෙම අරගෙන මෙතනට ජනෙල් දැම්මා. එතකොට අපිට මෙතන ලිවින් ඒරියා එකටයි ඩයිනින් ඒරියා එකටයි පුළුවන් ලයිට් ඇන් වෙන්ටිලේෂන් හොඳට දෙන්න. අපි මේක සම්පූර්ණයෙන් මෙහෙම වහලා තිබ්බොත් ඩයිනින් ඒරියා එකට වගේම ලිවින් ඒරියා එකටත් එන වෙන්ටිලේෂන් ලයිට් හුඟක් අඩු වෙනවා. මොකද අපිට මේ පැත්තෙනුයි මේ පැත්තෙනු විතරයි ජනෙල් ප්ලේස් කරන්න පුළුවන් වෙන හින්දා. හරි, ඊට පස්සේ අපි යමු උඩ තට්ටුවට. පඩිපෙළ නැගෙන උඩ තට්ටුවට කෙලින්ම ආපහු මෙතන වොයිඩ් එකක් තියෙයි. එතනින් අපිට පල්ලෙහා ඩයිනින් රූම් එක බලන්න පුළුවන්. මෙතනින් වම් අත පැත්තට හැරුණා මෙතන බෙඩ්රූම් එකක් තියෙනවා. ආයෙ තව මෙතන බෙඩ්රූම් එකක් තියෙයි. මෙන්න මේ පැත්තට ගියාම තමයි මාස්ටර් බෙඩ්රූම් එක තියෙන්නේ. මාස්ටර් බෙඩ්රූම් එක මේ පැත්තට ගත්තේ ඇයි කියන එකත් අපි ඉස්සරහට බලමු. ඒ වගේ මාස්ටර් බෙඩ්රූම් එකට මෙතන ඩෝ වින්ඩෝ එකක් දාලා මෙන්න මේ හරියේ බැල්කනි එකක් ප්ලේස් කරලා තියෙනවා. ඔකට්ටියට පේන ඇති බාත්รูම් දෙකම තියෙන එකක් උඩ එකක්. අනිවාර්යෙන් නිවසක් ඩිසයින් කරගන්නකොට ඒක ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපෝ ෆ්ලෝර් ප්ලෑන් එකේ මෙන්න මේ හරියේ ටෙරස් එකක් තියෙනවා. ඒකට මේ කාමර දෙකෙන්ම ඩෝ වින්ඩෝ දෙකක් දීලා තියෙනවා. උඩ තට්ටුව ගත්තාම වර්ග අඩි 1033ක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ටෙරස් එකත් එක්කම. ඊට පස්සේ මේ තියෙන රූෆ් ප්ලෑන් එක. ඒක මෙන්න මෙතන පඩිපෙළ වටේට මෙහෙම බැම්මක් බැඳලා මෙතනින් දොරක් දාලා තියෙනවා. ඒක අපිට ඕන විදිහකට ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද පර්චස් එකක ඉඩමක් හින්දා මේ වගේ රූෆ් එකක් තියෙන එක හුඟක් වටිනවා. මේ තියෙන මේකේ ෆ්‍රන්ට් එලිවේෂන් එක, මෙතන ගැරේජ් එක, මෙතන මේ පේන්නේ ලිවින් රූම් එකේ තියෙන ජනේලේ. මෙතන තමයි මම අර කිව්ව ආගමික කටයුතු වලට වෙන් කරලා තියෙන පූජා කාමරය. මේ තියෙන උඩ තට්ටුවේ ඉස්සරහා කාමරයේ ඩෝ වින්ඩෝ එක, මේ තියෙන අනික් ඩෝ වින්ඩෝ එක, මේ පේන්නේ පඩිපෙළ, මේ පේන්නේ සයිඩ් ඩෙලිවේෂන් එක. සයිඩ් ඩෙලිවේෂන් එක මෙන්න මේ පැත්තේ කියන්නේ මෙන්න මේ වෝල් එක තමයි මේ පේන්නේ. මේක සම්පූර්ණයෙන්ම බ්ලයින්ඩ් වෝල් එකක් විදිහට තියෙන. මොකද අපිට කිසිම ජනේලයක් ප්ලේස් කරන්න බෑ මේ වෝල් එකට. මේ තියෙන මේ නිවසේ සෙක්ෂන් එකක්. මෙන්න මෙතන තමයි ඩයිනින් රූම් එක. එතන උඩ තමයි අර මං කිව්ව වොයිඩ් එක තියෙන්නේ. ඒ වොයිඩ් එකේ මෙන්න මෙතන අත්තටක් තියෙනවා. ඒ අත්තට තමයි කට්ටිය මේ දකින්නේ. මේ තියෙනෙත් ඒ අත්තටම තමයි. අපි දැන් බලමු මේ නිවස ඩිසයින් කරගන්නකොට කොහොමද වාස්තු සිද්ධාන්තය උදාගෙන තිබ්බේ කියලා. ප්‍රධාන වශයෙන් කාපෝච්චේ ප්ලේස් කරන්න පුළුවන් අපිට හොඳම දිශා දෙක තමයි එක්කෝ වයඹ නැත්නම් ගිනිකොන. නමුත් මේ නිවස ගත්තාම උතුරෙන් පාර දෙන හින්දා අපිට කොයිලෙක ගිනිකොන පැත්තට කාපෝච්චේ ගෙනියන්න බෑ. ඒක හින්දා වයඹ දිශාවේ තමයි අපිට කාපෝච් එක ප්ලේස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්ත ඊසාන. ඊසාන දිශාව තමයි හොඳම ආගමික කටයුතු වලට. ඒකින් තමයි මෙන්න මෙතන වෙනම පොඩි කාමරයක් එළියෙන් ඩිසයින් කරේ ආගමික කටයුතු සිදු කරන්න. ඊට පස්සේ මෙහෙම යනකොට මෙන්න මෙතන කිචන් එක තියෙනවා. කිචන් එක ප්ලේස් කරන්න හොඳම දිශාව තමයි ගිනිකොන දිශාව. ඒකින් ද මේ නිවසේ හැටියට, ඒ කියන්නේ මේ ඉඩමේ හැටියට අපිට ලේසියෙන්ම
කිචන් එක ගිනිකොන පැත්තට ප්ලේස් කරන්න පුළුවන්. ගිනිකොට පැත්තට බැරනම් අපිට කිචන් එක ප්ලේස් කරන්න පුළුවන් අනෙක් හොඳම දිශාව තමයි වායඹ දිශාව. නමුත් අපි මේ නිවසේ වායඹ දිශාවට තමයි කාපෝච් එක ගත්තේ. ඒකෙන් අපිට කිචන් එක ලේසියෙන්ම ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට ගිනිකොන දිශාවට තමයි ප්ලේස් කරන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ අපි යමු උඩ තට්ටුවට. උඩ තට්ටුවට ගියාම මේ පැත්තේ කාමර දෙකක් තියෙනවා. ඊසාන දිශාව සාමාන්‍යයෙන් කාමරය ප්ලේස් කරන්න හොඳ දිශාවක්. ඒ හින්දා ඒ පැත්තට කාමරය ප්ලේස් කරා. ඒ වගේම මාස්ටර් බෙඩ්රූම් එක ප්ලේස් කරන්න හොඳම දිශාව තමයි නිරිත දිශාව. මෙනිවස ඩිසයින් කරගන්නකොට අපිට ලේසියෙන්ම නිරිත දිශාවට මේ මාස්ටර් බෙඩ්රූම් එක ප්ලේස් කරන්න පුළුවන් වුණා ඒ ඉඩමේ තියෙන පිහිටීම අනුව. මෙනිවසක් ඩිසයින් කරගන්නකොට අපි නගර සභාවෙන් ඇප්‍රූවල් එකක් ගත්තත් නැතත් ඒ නගර සභාවේ තියෙන නීති රීති වලට අනුව අපිට ගයක් ඩිසයින් කරගන්න පුළුවන් නම් ඒක හුඟක් වටිනවා. මොකද ඒ නගර සභාවේ නීති රීති ටික දාලා තියෙන්නේ ඒ ගෙදර ජීවත් වෙන කට්ටියට වගේම නිවසේ අසල්වාසීන්ටත් කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදන්න තමයි මේ නීති රීති ටික ඒ කට්ටිය දාලා තියෙන්නේ. මේ නිවසේ මෙන්න මෙතන පොඩි කිචන් එකක් තමයි තිබ්බේ. නමුත් ඩයිනින් රූම් එකට මෙන්න මෙතනින් අපි පොඩි සිංක් එකක් දුන්නා. මෙතන සම්පූර්ණ බිත්තියක් බැඳලා නැහැ. අහන්නේ අඩි 3ක විතර බිත්තියක් තමයි මෙතනින් බැඳලා තියෙන්නේ. එතකොට ඩයිනින් රූම් එකේ ඉන්න කට්ටියට මෙන්න මේ සිංක් එක ලේසියෙන්ම යූස් කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ කාමර පහක් තියෙන වර්ග 2000ක නිවසක හවුස් ප්ලෑන් එක රිව් එකක්. මේක පර්චේස් 6ක ඉඩමක හදපු හවුස් ප්ලෑන් එක රිව් එකක්. මේ ගැන ඔකට්ටේ තවත් මොන හරි ගැටලු තියෙන අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ප්ලෑන් එක ගැන ඔකට්ටේ හිතන දේත් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ හොඳයි කියලා හිතන අනිවාර්යෙන් ඔකට්ටේ යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න කරන්න. ඒ වගේම අපේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට බටන් එක වල අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. හොඳයි, එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.